සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය අප සාකච්ඡා කරමින් සිටින්නේ බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය කරගොඩත් ඥානසාර ස්වාමීන් වහන්සේ සමඟ අපේ හැඳුරුවීම මේ තව්හිද් ජමාත් කියන සංවිධානය තමයි අප්‍රේල් 21 ප්‍රහාරයට පස්සේ කරලියට පැමිණෙන්නේ මේ සාකච්ඡාවේදී. හැබැයි එහි සාකච්ඡා කරන්නේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව. අපි හොයලා බැලුවා මේ තව්හිද් ජමාත් කියන්නේ මොකක්ද කියලා. ඔවුන්ගේ ප්‍රකාශනයේ සිංහල තේරුම ගත්තාම එක දෙවියෙක් පමණක් විශ්වාස කරන කල්ලිය නැත්තම් කණ්ඩායම කියන එක තමයි තව්හිද් කියලා අපි අපි හඳුනාගත්තේ අපි හඳුනන. හැබැයි තව හොයලා බැලුවාම සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත් මේ ආදී වශයෙන් වූ කණ්ඩායම් ගණනාවක් රට තුළ තවමත් ක්‍රියාත්මක වෙනවා අපි හඳුනන්නේ. එතකොට මේ මොකද්ද? අපි මෙහෙම යමු. තව්හිද් නමින් සංවිධාන ගණනාවක් තියෙනවා. තව්හීද් කියලා කියන්නේ එකම දෙවියෙක් සඳහා වූ නැමදුම කියන එකනේ. අපි කියනවා මේ රටේ මුස්ලිම් ජනතාවට, අපේ ආදරණීය මුස්ලිම් ජනතාවට, අපේ අත්තම්මලගේ පරම්පරාව එක්ක මුහුණු මුස්ලිම් සාම්ප්‍රදායික සමාජයට, ශ්‍රී ලංකිකයේ සංස්කෘතිය තුළ ගොඩනැගුණු නෑ මේ ඔක්කොම අපේ මිනිස්සු එහෙම තමයි ගොඩනැගුණේ. සදේශික මේ ඔක්කොම සල්ලි සුදේව, මේ ඔක්කොම සල්ලි මම පෙන්වන්නම්. සල්ලි එන හැටි, සල්ලි තියෙන තැන් ඒවට රැකවරණය දෙන ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේම නායකයෝ, මේ ප්‍රධාන ඩොල මතක තියාගන්න, මෙරටේ ව්‍යාපාරිකයට මම මේ කියන්නේ ඩොලර් බිලියන 26ක සල්ලි ඇවිල්ලා තියෙනවා මේ රටට. ඩොලර් බිලියන 26ක සල්ලි මේවා පාකරල එවන්න බෑනේ, දේශපාලන සම්බන්ධ ගන්න නැත්නම් මේ ඇතුළට එන්න බෑනේ. මුස්ලිම් නායකයන්ට දොස් කියලා වැඩක් නෑ සුදේව. සිංහල නායකය කොච්චර ඉන්නවද මේවා පිටිපස්සේ. මම ඉල්ලනවා මේ රටේ අපේ අර සහෝදර මුස්ලිම් ජනතාවගෙන් මම එතනින්ම පටන් ගන්නද සුදේව? එතකොට වැඩිය හොඳයි නේද? නැත්නම් ඒගොල්ලෝ බීතියටපත් වෙන්න පුළුවන් යන්නේ මේ හාමුදුරන්ගේ මේ ප්‍රකාශ වලින් පස්සේ අපිට කරදරයක් වෙයිද කියලා. දැන් මේ වෙලාවත් හිත ගැහෙමින් නේ ඉන්නේ. මම චුට්ටක් වගේ පොඩි දැන් අවුල් තමයි මේ ඔළුවත්. ඒ උනත් බොහොම පරිස්සමෙන් මට විනාඩියක් දෙන්න මේ අදාළ ටිකට උත්තරේ දෙනවා. මම කියනවා 2013 ජූලි මාසයේ අඟහරුවාදා, ජූලි 9 වෙනිදා මුස්ලිම් කතුන් 2013 කියන්නේ මුස්ලිම් කතුන් මූණ වහන මෝස්තරේ තහනම් කරන්න නීතිගෙන ආ යුතුයි. මේ පේනවා ඇතිනේ. ඊළඟට 2013 ජූනි 9 වෙනිදා ලග්වින් පත්තරේ බුරුකා තහනම් කරන්න බුදුබල සේනා රජයට කියයි. මෙතන මුහුණු වහන සම්පූර්ණයි, මෙතන බුරුකාව. මේක කියනවා මව්බිම පත්තරේ 2013 ජූනි 9 අඟහරුවාදා මුස්ලිම් කතුන් මූණ වහන මෝස්තරේ තහනම් කරන්න නීතිගෙන ආ යුතුයි. මම මේ පොඩි දෙයක් කිව්වේ බුතුමාලට. ඒක කියලා 2012 අගෝස්තු මාසේ 10 වෙනි සිකුරාදා මේ ලංකාදීප පත්තරේ බුදුබල සේනා සංවිධානය යෝජනා පහක් මල්ලතු මහහිමියන්ට පිළිගන්වයි කියලා මම ඒක කියනවා. බුද්ධ ශාසනයේ බුදු ජනතාවගේ දිරියහපත මිස අපිට වෙනත් සංගමුණු අරමුණක් නැහැ කියලා අපි යෝජනා පහක් සම්මත කළ සංඝ සමුළුවක් තියෙන එකේ 5 වෙනි යෝජනාව ගැන මම මේ කියන්නේ බුතුමාලට. අද මේ දැක බුතුමාල දකින්න ඇති සමහර දේශපාලන කණ්ඩායම් කියනවා එක රටක් එක නීතියක් දැන් බර්ත් කන්ට්‍රෝල් එක කරන්න ඕන, අරග කරන්න ඕන, මේක කර දැන් මගේ අම්මේ දැන් පුදුම ජාතිවාදී ජාති හිතයිෂෝ දේශප්‍රේමියෝ. දැන් එතකොට සමහර නායක අපිට පේන අපට වඩා එහාට ගිහිල්ලා මේ මුස්ලිම් රස ගැන කතා කරනවා. එතකොට මහින්දක චන්ද ගැටනවද ගැන නම් අපි දන්නේ නැහැ. දැන් මේ මහින්ද මහත්තයාගේ දැන් මොකද මම එක දෙයක් කියන්න ඕන, මේව යෝජනාවල ඉදිරිපත් කළ මේව හදන් එද්දී අපි ඒව නවත්තමුකෝ, ඒව හොඳ නැහැනේ, අනුගම්පා කරමුකෝ. මෙන්න 5 වෙනි යෝජනාව. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය හා සංස්කෘතිය ගොඩනැගු ඓතිහාසික ජාතිය සිංහලවන සිංහල ජාතියේ සියලු අනන්‍යතා රෝමානු ලන්දේසි නීති යටතේ ගැටලු සහගත තත්ත්වයට පත් වී ඇති හේයින් උපත් විවාහ ඉඩම් ඇතුළු සිවිල් කරුණු සම්බන්ධයෙන් සියලු දෙනාට පොදු හා සාධාරණ රටට ගැලපෙන ඒකීය නීතියක් ස්ථාපිත කිරීම. ශ්‍රී ලංකා බෙදාවෙන් කළ නොහැකි ඒකීය දේශයක් වන අතර ඒ ජනවාරික භාෂාමය හෝ ආගමික පදනමක් මත බෙදාවෙන් කිරීම සඳහා කෙරෙන දේශපාලන ඉල්ලීම් තහනම් කිරීම. දැන් එතනට රට ඇවිත් තියෙනවා කියලා ඔබ දැන් මම මේ අපි මම මේ කියන්නේ දැන් මේ දේශපාලනඥයෝ කතා කරන්න කලින් හාමුදුරුවරු හැටියට අපේ මේ යුතුකම් මෙහෙවර අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඒගොල්ලන්ට තිබුණේ මේවා ක්‍රියාත්මක කරවන්නනේ පාර්ලිමේන්තුවේ ගත. ඒකනේ පාර්ලිමේන්තුවේ ආවලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ මේ පාඩ් බලන්න, ඒව බලන්න නෙවෙයිනේ. කවුරු හරි සමාජ තුළ ඇති වෙන ගැටලු ඒව කළමනාකරණය කළා, නීති නැත්තම් නව නීති පනවලා ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්නේ එදා මේක විසඳලා
ඒකටනේ මේ රටේ බදු මුදලින්නේ මේ මේ මිනිසු ජීවත් වෙන්නේ. අපට මල් තියලා වඳින්න එපා මේ පාලකයව හරිනම් අපේ පිළිරුව හදන්න එපා. මෙන්න මේක බලන්න. තවහිද මතවාද හරහ ක්‍රාත්මක වීමක් ද අප හමුදුරන ඔය අබ්දුල් රාසික් කියන පුද්ගල අපි හමුදුරුවද මුතුමා හොඳ හඳුර ගත්ත එකන්නේ යාළුවෙක්ද ඇති පහුගේ දවස්සල අපි දැක්ක ඔහු ගිහිල්ලා මේ විවිධ පැමිල්ලිද්දානවා පොලිස් මූලස්ථානය මේ වීඩිය එකත් චුට්ටක් අපි බලලයිමු තප්පරයක් දෙන්න අපි ආරක්ෂකංශ වලින් ඉල්ලීමක් කළා මම ජනාධිපතිතුමා මුණ ගැහිච්ච වෙලාවෙත් එදා අම්මත් එක ගිහිල්ලා මොකද අම්මත් එක්ක ජනාධිපතිතුමා දැහැක් බැහැ දැක්කහම අවුරුදු 80 ඉක්මවපු ඒ අම්මට මං හිතන් ටිකක් හිතට සහනයක් දැනුණා මේ අපි මේ රට බේර ගන්න රටේ දරුවෝ බේර ගන්න ගිහිල්ලා වැඩිපුරම බැනුන් ඇහුවේ අම්මනේ අම්මටනේ බැන්නේ ඉතින් ඒ අම්මත් ඉන්න තැන මං පළවෙනි ඉල්ලීම කළා ජනාධිපතිතුමාගෙන් ජනාධිපතිතුමනි කරුණා කරලා මේ අබ්දුල් රාසික්ව අත්තරංගුවට ගන්න කියලා මේකත් චුට්ටක් බලලින්න මෙතුමා ඔබතුමාලා මේක නොදකපු වීඩියෝවක් මයික් වන්ට ගන්න මහිතන ඇති නේද? කම සිද්ධිය කියන්න මේක තියෙනවා දැන් ගහ ගැනීම දක්වාම තියෙනවා. දැන් මේ කඩුවක් නේනල්ල තියෙන්නේ. මුස්ලිම් පිරිසක් මතම අපි හඳුරන්නේ. දැන් අපි මෙහෙම ගමු. මුස්ලිම් ජාතිකයන් පිරිසක් තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මම මේ රටේ ජීවත් වෙන මේ කතුන් වහනකින් අපි පටන් ගමුකෝ. කතුන් මූණු වහනකින් මම මේ රටේ මම භික්ෂුන් වහන්සේ නමක් විදියට අපේ ආදරණීය මුස්ලිම් අම්මලගෙන් ඉල්ල හිටිනවා අපි මේ ප්‍රශ්නේ ගෙදරම නිවාගමු. ඒ අම්මල අපේ නේ සුදේව මුස්ලිම් මිනිස්සු රටින් කාන්තාව ගෙනාවේ නැහනේ. පස්සේ පස්සේ ගේන්නේ නැති. එනිසා ඒගොල්ලන්ට තියෙන සිංහලලේ කලවම් වෙන්නේ නැහැ. එනිසා සිංහලේ මුස්ලිම් මෙමු අද ඉඳලා. අපේ මුස්ලිම් මම්මලා කියනද අපි කෑ ගහලා කියන්න ඕනේ නැහැ. අපේ ආදරණීය මුස්ලිම් මම්මලා කියන්න දුවේ අපි ආපහු අර පංජාබ් එකට යා. අපි ආපහු අර සාරි පොටෙන් ඔළුව වහන සංස්කෘතියට යමු දුවේ. පුතාලට කියන්න ඕන පුතේ අපි අපිට එක කුරාණයක් තිබුණම ඇති පුතේ. එතන ඉඳලා ගත්තහම බෑනලට ලේලිලට ලේලිලට පුතාලට දුවලට මේ ගේ ඇතුළේ මේ අන්තවාදයේ එන්නේ. ඔව් අපේ හඳුනේ දැන් ප්‍රශ්නයක් තියෙනවා. වහන්සේ දැන් අර වීඩියෝ පට ප්‍රදර්ශනය කරා. එතකොට මොකද්ද මේ සම්බන්ධය කියන්නේ? ඒක තමයි මම කියන්නේ හැදී. දැන් මම මේ කිව්වේ දැන් එතකොට දැන් අර වීඩියෝ එක පෙන්වීමෙන් තිගස්මක් ඇති වෙනවනේ. මේ ඔක්කොම මුස්ලිම් මිනිස්සු එහෙමද කියලා මම එතෙන්ට එන්නම්. ඒ නිසා මම අහන්නේ දැන් ඇයි 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 ඒක පෙන්වන්න හේතුව දැන් ඔවුන්ගේ අතර ගැටුමක්. මොකද්ද ඔවුන්ගේ අතර ගැටුම? හරියට හරියකට පෙන්වනවා. මම මේ කියන්නේ හැදී මේ මූණු වහගෙන
මේ දුක් විඳින කාන්තාව අපි එතනින් විවෘත වෙලා ඒ ආදර්ශය ඉස්සලා රටට දෙන්නකො මුස්ලිම් සමාජෙ සාම්ප්‍රදායික මුස්ලිම් ජන සමාජයේ තිබුණු කාරණාවක් නොමේ කියලානේ ඔබ වහන්සේ සඳහන් කරන්නේ අරාබි සංස්කෘතිය අරාබි සංස්කෘතිය අයින් කරමු එතන ඉඳලා මුස්ලිම් අම්මලට අපි ආරාධනා කරමු අපි හිටපු තැනට යන් කියලා හිටපු තැනට යමු ඒ වගේම මම සිංහල සමාජයේ තරුණයන්ගෙන් තරුණ දරුවන්ගෙන් ඉල්ලනවා ඔවුන් දෙස අවඥාවෙන් නොබලෙමු අපි හඳුන්නේ දැන් අපි ආදරෙන් පානුක ආරාධනා කරමුද අද ඔක්කොම ඒ අරාබි ඇඳුම ගලවලා නිකාබ් එක ගලවලා බුරුකාව ගලවලා එන්නකෝ හිනහ වෙලා අපි ආදරෙන් වැළඳ ගන්නම්කෝ මේ අපේ දුවරු කියලා මේ අපේ සහෝදරියෝ කියලා මේ සිංහලේ මුස්ලිම් දැරවියෝ කියලා එතන ඉඳලා අපි මේ ප්‍රශ්නෙට එමු දැන් ඔබතුමා ඇහුවා මොකද්ද හාමුදුරනේ මේ වීඩියෝ එක වීඩියෝ දෙකක් පෙන්වන්නේ ඔබතුමා ඒ එක වීඩියෝ එකකට අදාළ පත්‍ර වාර්තාවක් මම ඉස්සලා ගන්නම් පළවෙනි වීඩියෝ තිබුණේ මේක විශ්ව නීතිය මේක විශ්වදේව නීතිය මේක තමයි අපිට ඕන කියලා මේ කවුද කියන්නේ ඔබතුමා අහපු තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා අබ්දුල් රාසික් ඒ අබ්දුල් රාසික් 2016 නොවැම්බර් මාසේ 13 වෙනිදා ජාතික පුවත්පතකට දෙන ඉන්ටර්විව් එකක් මං ඉස්සෙල්ලම කියනවා මට නඩුවකුත් තියෙනවා මේ මේ වචනේ කිව්වා කියලා මුස්ලිම් සමාජෙම මුස්ලිම් සමාජය මුලාවට පත් කරන කණ්ඩායමක් ඒගොල්ලෝ එකදී පාවිච්චි කරන වචනයක් සුදේව අල්ටකියාව කියලා. අල්ටකියාව කියන්නේ රැවටීම මුලා කිරීම වංචා කිරීම වගේ අදහසක් තමයි ගැඹුරට ගැඹුරේ තියෙන හැබැයි මේක කුරානේ නැහැ. මේක තියෙන්නේ වෙනත් තැනක. දැන් හෙටක කුරාන ගැනලා මුස්ලිම් වියතුන්ගේ සංගමේ පෙන්න එකෝ මේ අල්ටකියාව කියලා කුරානේ නැහනේ. නැහැ කුරානේ නැහැ මේ උලම මහත්තුරුනි කුරානේ නැහැ මේක. තියෙන තැන අපි අදාළ වෙලාවට පෙන්වන්න. මෙයා කියනවා තව්හීද් ජමාත් කියන්නේ 2005 අවුරුද්දේ පටන්ගත්තු සංවිධානයක්. මුස්ලිම් ජනතාවට ඉස්ලාම් ධර්මයේ කරුණු හරියට කියා දෙන්න තමයි මේක පිහිටුවා ගත්තේ. මුස්ලිම් සමාජයේ බොහෝ දෙනා ඉස්ලාම් ධර්මය පිළිබඳ අවබෝධයක් නැතුව කටයුතු කරනවා. උදාහරණයක් කියනවා නම් දවට ගහපල්ලියේ ඔය සොහොන් වන්දනා වගේ ඒවා පෙන්වලා දෙන්න පුළුවන්. ඒ දවට ගහපල්ලියේ ඒ ඒ අපේ මුස්ලිම් මිනිස්සුනේ සුෆි ධර්මය අදහන මුස්ලිම් මිනිස්සුනේ මේ ඒකටනේ මේ මේ අබ්දුල් රාසික් ගහන්නේ ඒතර කවුද මේ අපරාධයට මුල පුරන්නේ හෙට අත්අඩංගුවට ගන්න ඕන මේ ආණ්ඩුව එක එක තොරතුරක් දෙන්නේ නැහැ මන් නැත්තම් ආපහුමින් පස්සේ පුච්චලා දානවා හෙට අත්අඩංගුවට ගන්න මොහු මාව අපි නිකන් මේ උසාවියේ කට ආදරෙන් වැඳ වැටලා ඉල්ලන මේ බුද්ධයන් මේ දාන්න එපා අමාරුවේ දාන්න එපා කියලා අවුරුදු දහන මේ ගිරදනුවන් දෙන්න පුළුවන් රටක යකෝ මේ මිනිහ අරගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න ගන්න බැරි මොකද්ද ඇයි ගන්න නැත්තේ හෙට ගත්තේ නැත්තම් මම ආයේ සංවාද වලට එන්නෙත් නැහැ තේරුම නැහැ නේ සුදේ හැමතුරුනේ දැන් අර මරාගෙන බැරෙන එක ත්‍රස්තවාදියෙක්ගේ ඒ තවත් එක් කාන්තාවක් පැහැර ගැනීම සම්බන්ධයෙන් උත් ඔහුට චෝදනාවක් තියෙනවා නේද වීඩියෝ පවා තියෙනවා මඩ කලපු ගිහලා ඒවත් ගනලා තියෙන්නේ ඒවත් අදාළ වෙලාවට දෙන්න ඊළඟට අපේ මැත්තෝ මට කියන්න ඕන උනේ මං කියන්නේ අර අල්ටකියාව කියන වචනය. මෙයා කියනවා 2005 ලු මේක පටන් ගත්තේ මොකටද? මුස්ලිම් මිනිස්සු දැන් නැහනේ ආගම. හරි දැන් මේ මේ මොන ආගමද මේ කියා දෙන්න යන්නේ? වහබ්වාදී ඊටාම ම්ලේච්ඡ ඒ කියන්නේ වහබ්වාදේත් ඊටාම අන්තගාමි කොටස මේ. වහබ්වාදී කියන්නේ එක්තරා දර්ශනයක්. ඒකෙත් අන්තම කොටස. දැන් ඒ ඊටත් වඩා දරුණුයි සලෆි වාදය. සලෆිසම් මේක වහබිසම් එක සලෆිසම් මෙහි දැන් ඔය වහබි සලෆි දෙකම තියෙනවා ඔය දෙකේම නායකයොත් එක තමයි මේ රටේ නායකයෝ ප්‍රශ්න විසඳන්න හදන්නේ අයිඩියොලොජි එක දීපු ප්‍රධාන මුස්ලිම් නායකයොත් එක්ක කාදිනලතුමා වාඩි වෙන්නෙත් ඒගොල්ලොත් එක්ක රටේ නායකයා විපක්ෂ නායකතුමා අගමැති වාඩි වෙන්නෙත් මල්ලතුස්ගිරි බැහැ දකින්නෙත් මේ මහානායකල බැහැ දකින්නෙත් මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කරන්නේ අර නායකයෝ ඉතින් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ මං ඒ ගැන විශේෂ හිරිදරව්වක් හෙට දවසේ කරනවා. එතකන් අබ්දුල් රාසික් ගැන අපි එක්කෙනා එක්කෙනා ගැන අවධානය යොමු කරලා මුස්ලිම් සමාජයට යන්න බාරයි. මම පළවෙනි වෙඩිමුරය තිබ්බා. ඔහු ගන්න අත්තරංගුවට මුස්ලිම් අයත් හෙට කියන්න මේ ප්‍රශ්නේ අපි විසඳමු. හෙමින්. ගහගෙන නෙමෙයි. ගහගන්න ගහගත්තොත් ඒක පාඩුයි.
දැන් ඔන්න මං කියන්නේ අල්ටා කියාව කියලා රැවටීම කියලා මේ ඒ ඒ යෝධයගෙන් පත්‍රය කියනවා මේ සංවිධානයේ කොච්චර සමාජිකව ඉන්නවද ශාකා 90ක් අපිට තියෙනවා ලියාපදිංචි ලියාපදිංචි සමාජිකයින් 10000ක් විතර ඉන්නවා ලියාපදිංචි නො වූ සමාජිකයින් 50000ක් ඉන්නවා මේක පෙන්වන්න පුළුවන් නෝ පෙන්වන්න පෙන්වන්න හරි ඊළඟට තවහීජ් ජමාත් සම්මිදානේ බුද්ධහමිට අපහාස කරන ලොකු චෝදනාවක් තියෙනවා සමහරව එහෙම කතා කියනවා ඒත් අපි එහෙම කරන්නේ අපි බුද්ධහමිට කවදාවත් අපහාස කළේ නැහැ සමහර පිරිස් පෙන්වන්න උත්සාහ කරන අපි බුද්ධහමිට විරුද්ධව වැඩ කරන පිරිසක් කියලා දැන් මේ බුදුහාඳුරෝ මිනිමස් කෑව ත්‍රිවිධ රත්නය කියන්නේ මණික් ගල් තුනක් කියලා මේ රටේ සමස්ත මහ බෞද්ධයන්ට අපහාස කරපු මිනිහනේ මේ කාටද දැනුනේ මේ සුදේව බුදුහාර මිනිමස් කෑවේ කිව්වහම ත්‍රිවිධ රත්නය මණික් ගල් තුනක් කියලා අපහාස කරපුවා මේ රටේ අපේ මූලස්ථාන හරි මේවට දැනුණාද මට මගේ ඥානසාරගේ විතරද ඉන්ද්‍රියන් වැඩ කරන්නේ අනිත් අය මේක දැනෙන්නේ නැද්ද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ භෝගවලින් නෙමෙයිද අනේ සුදේව මට කඳුළු වෙනවා මේ නඩුවට මට යන්න විදියක් නැහැ මොකද මාව ගැට ගහලා හැම අතින් නඩු ගොඩයි මගේ ළඟ මට අපිට බොහොම ආදරෙන් වැඩ කරපු උන්නාසිකන්ට මං ගිහින් මල්ලි පැමිණිල්ලක් දාපන් පුතේ නඩුවට ගෙවා ගන්න සල්ලි නැතුව මම අසරණ වෙලා මගේ ළඟත් සල්ලි නැහැ නඩුව ගෙනියන්න මූණ දී ගන්න බැරුව සිවුරු වැරලා ගියා සුදේව අද උසාවියට එනවා ගිහියෙක් හැටියට අපි කැප වුණේ එහෙමයි මේ 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 බුදුසමය බේර ගන්න හැබැයි මේ මතවාද වලින් සන්නද්ධ වෙච්ච සිංහල මේ මේ සිංහල සමාජයේ දියුණු වෙච්ච මිනිස්සු ගිහිල්ලා කැලෑවල 88 රියන් පිළිම කෙලින් කරනවා ලෝකෙ තියෙන ලොකුම සංඝාවාසී ගහනවා චෛත්‍ය ගහනවා මිනිස්සු හදන වැඩකට මුන් රුපියල දුන්නේ ඇවිල්ලා. ඒ මාදිර අපහාසත් කරනවා. ඊළඟට මෙත් අල්ටා කියා විතර කියන මෙන්න. නායකයෝ නම දෙනයි ශාකානුවේ ලියාපදිංචි සාමිකයෝ සමාජිකයෝ 10000. ඒක හයිලයිට් කරනවා. මෙතන කියන ලියාපදිංචි නවුණු කට්ටිය 50000ක් විතර ඉන්නවා කියලා කියනවා. ඔබලා පහුගිය දවස්වල පවතු උද්ඝෝෂණ හැසිරුනේ මාර චණ්ඩි වගේනේ. එහෙම නැහැ අපි එතන දැන් අදහසක් ඉදිරිපත් කළා එච්චරයි. නමුත් ඒක එක් අවස්ථාවක බුදුබල සේනා සම්මිදන ඥානසාර හාමුදුරුවෝ ගැන ටිකක් සැරපරුසු විදිහට අදහස් පිට වුණා. අපි සියලු හාමුදුරුන්ට ගරු කරනවා. ඒත් ඥානසාර හාමුදුරුවෝ භික්ෂු විනයට පටහැනිව තමයි පහුගිය කාලේ හැසිරුනේ. එයා මගේ ගුරුවරයනේ මගේ භික්ෂු විනය ගැන හොයන්න. එයා මුස්ලිම් ආගම ගැන බොරු කියනවා. එයා මුස්ලිම්යන්ට තරජනය කරනවා. අපිටත් ඒකට ඒ විදිහට ප්‍රතිචාර දක්වන්න වෙනවා. ඔහම කියනවා එයාම කියනවා අපි කලින් දේශනාවක් පවත්වද්දී ඒකෙදි බුදුන් වහන්සේ පිළිබඳව වැරදි අදහසක් ප්‍රකාශ වුණා. ප්‍රකාශ වුණා කියලා බුදුබල සේනා සම්මිදානේ නඩුවක් ගොනු කරලා තියෙනවා. ඒ නඩුවට අදාළ කොන්දේසියක් විදියට මට විදේශගත වීම තහනම් කරලා තියෙනවා. ඒ නඩුව තාම ඇහෙමින් පවතිනවා. ඒ නිසා ඒ ගැන වැඩිපුර අදහස් ප්‍රකාශ කරන්න අමාරුයි. ඊළඟට මේක හොඳට ඔළුවට ගන්න සුදේව මෙන්න මේ නම. මම ඊට පස්සේ මගෙන් අහන්න හාමුදුරනේ අර පෙන්නපු එක කියලා. මේ පුජ්‍යලා ලංකාවට ගෙන්න ගන්න හදන්නේ මොකටද? කවුද? ජයිනුල් ආබ්දීන් අපේ රටට ගෙන්වන්න හැදුවේ එතුමා කරපු ශුද්ධ වූ කුරානයේ දෙමළ පරිවර්තනයේ සිංහල පරිවර්තනයේ අපි කළාට පස්සේ ඒක එලි දක්වන උත්සවයට. ඒක අසාධසාල මැදිහත්ලා කඩාගප්ප කළා. මීට කලින් එතුමා 2005 ලංකාවට ආවා. දැන් ඊළඟට කියනවා ඔබලට දවට ගහපල්ලි එක ආරවුලක් තියෙනවා වගේ. ඒ අය ඉස්ලාම් ධර්මයේ මූලාශ්‍ර මෙන්න ඔන්න අහගන්න. මේක හරිම වැදගත්. මේ රංගන ඔබලට දවට ගහ පල්ලි එක ආරවුලක් තියෙනවා. ඒ අය උත්තර දෙනවා ඒ අය ඉස්ලාම් ධර්මයේ මූලාශ්‍ර වලට පටහැනිමේ වැඩ කරන්නේ. ඒ කියන්නේ දවට ගහ පල්ලි ඉන්න කට්ටිය කියන්නේ නැහැ නේද? මරපන් කපපන් කොටපන් කියලා. ජිහාඩ් පන්නේ මරාගෙන මැරෙන බෝම්බ කරුව හදන්නේ නැහැ නේද එතනින්? ඒ වෙලාවේ ඒකට විරුද්ධ වුණේ අලෙවි මවුලානා සහ නියාස් මවුලිවිතුමා. දැන් අපි එතන ඉඳලා යමු. ඊළඟට දෙවෙනි වීඩියෝ මම පෙන්වුවා නේද? දෙන්නෙක් ගහගන්නවා. ඒ තාත්ත සාම්ප්‍රදායික මුස්ලිම්. පුතා තව්හීද්. එකම ගෙදර මේ හඳ වඳින්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ගේ ඇතුළේ මතයක් ඇති වෙලා කඩු අරගෙන තාත්තයි පුතයි කොටා ගන්න හදනවා. ඒ නිසා අපි යෝජනා කරන්න ඕනේ මේ රටට මේ අසාද්සාලිගේවත් මුජිබර් රහුමාන්ගේවත් මේ කවුද බදුරු දීන ලගේ ඒගොල්ලන්ගේ වෙන වෙනම ප්‍රශ්න තියෙනවා. අපි වෙනම විසඳගමු. මේ දේශ මේ
කන්ටියක් ඇවිල්ලා වතුර දීලා ගහනවා, කට්ටියක් ඇවිල්ලා සාත්‍ර ගහන, ඒක වැඩක් නැහැ. ඒකට ගැසිය යුතු ඒවා අපි වෙනම කරගමු. හැබැයි දැන් මේ හොඳට තැටිය රත් වෙච්ච වෙලාව අපිට ලැබුණා කටුව පිටියේ කොච්චි කඩේ නැති වුණු අහිංසක ඒ ජීවිත ගැන කියන්න බෑ වචන වලින් ඇති වෙන කම් ඇති වෙලා තියෙන දුකේ මිනිසුන් මොනවද දැනන් හිටියේ? මේ මිනිසු මොන වරදක් කළාද? නිකන් කෑලි වෙන්න, කෑලි කුඩු වෙන්න ශරීර කූඩුව. මේ මිනිස්සුන්ට අපි වේදනාව අපේ සංවේගය පළ කරනවා. ආයේ මේ ඒ වගේ දේවල් අපේ ඇස්වලින් නොදකින් අපි වැඩ කරන්න ඕනි. අපි යෝජනා කරනවා මුස්ලිම් සමාජයේ මුස්ලිම් නායකයන්ට සහ මේ ප්‍රශ්නේ විසඳීම සඳහා. අමතක කරන්න එපා මේක බ්ලඩ් කැන්සර් එකක්. ඉස්ලාම් මේ සම්බන්ධයෙන් ලෝකේ උගතුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ලා කොහොමද ඉස්ලාමන්තවාදී කතා කළේ, නරේන්ද්‍ර මෝදි කොහොමද කතා කළේ, ඊළඟට ආදිත්‍ය නාදන් සාමිතුමා කොහොම, යෝගී ආදිත්‍ය නාදන් මහරාෂ්ට්‍රේ කොහොමද ඉස්ලාම් ගැන කතා කරන්නේ, ඇමරිකාවට අයිතියක් තියෙනවද කතා කරන්න අපි ආන්දුනේ, ඒවත් අපි කතා කරමු. මේකේ අගමුල වැල ඔක්කොම අපි දන්නවා. මම මේ කියන්න ගියේ ට්‍රම්ප් කතා කරනකොට ලොකුයිනේ, ඒර කවුරුත් බනින්නේ නැහැ. හැබැයි අපි ඉස්ලාමන්තවාදී කතා කරන පස්සේ ඉස්ලාමිස් කැන්සර් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ නිසා මේ කැන්සර් එකට උත්තරේ හොයන්න වෙනත් විදියකට. දැන් මම එන්නම් ඔබතුමාලා මේ අපේඳුරේ මට මොහොතක් දෙන්න, අපිට විරාමයකට යන්න සිද්ධ වෙනවා. විරාමයකට ගිහිල්ලා අපි එතනින් හට ඔය කාරණා සාකච්ඡා කරමු. අපි විරාමයට යනවා. විරාමෙන් අනතුරුව තවදුරටත් මේ කාරණා සාකච්ඡා කරමු. දේශපාලඥයන් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විරාමෙන් පසුව.